අපි අලිත් සජීව මොන ගහනවා අයිබෝන් අයිබෝන් තමයි අපි දැන් මේ පළවෙනි විශේෂංග අවසානයේ මම කිව්වා මේ අපේ හිතවතුන්ට විශේෂයෙන්ම අපි ඊළඟ විශේෂංගයේ තමත් සුවිශේෂ චරිතයක් එක්ක අපේ හිතවතුන් මොන ගහන්න සූදානම් කියලා දැන් සියල්ල සූදානම් නේද ඔව් අපි ඒ ආරාධනා කරපු ආරාධිත අමුත් අපිත් එක්ක ඉන්න අපි ඔහු හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ DS ඉංජිනේරින් සහ පුත්‍ර පුද්ගලික සමාගමේ ආයතන ප්‍රධානී කලමනාකරණ අධ්‍යක්ෂකතුමන් එහෙම නැත්නම් අපිට මේ විදිහට එතුමාව හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකා ව්‍යාපාර විභූෂණ දේශශක්ති දේශාභිමානී දේශබන්දු ලංකා පුත්‍ර ලයන් දයානන්ද සල්වතුර මහත්මයා අයිබෝන් ඔබතුමාට අයිබෝන් දැන් ඔබතුමා තමන් ව්‍යවසායකෙක් විදිහට රටට ලොකු මෙහෙවරක් කරන ඒ වගේම ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධතා ගොඩක් තියෙන කතා කරනනම් පැති ගණනාවකින් කතා කරන්න පුළුවන් සුවිශේෂී චරිතයක්. ඒ සියල්ල කතා කරන ඉඩකඩ තියාගෙන අපි ඔබතුමාගේ පුංචි කාලේට යන බලාපොරොත්තු වෙනවා. පානදුරට එදත් පානදුර අදත් පානදුර හෙටත් පානදුර. හැමදාම පානදුර පුතා මෙහෙමයි. මගේ පුංචි කාලේ හරි සුන්දරයි. පුංචි කාලේ ජීවිත ඒක කැදැල්ලක්. අම්මා තාත්තා ඒ ආදරේ රැකවන්නේ ඒ හැම දෙයක්ම හම්බුණා. අම්බෙලා අපි පාසල් යන කාලේ මට මතකයි බබ යන්තම් මතකයක් තියෙනවා. අර තාත්තා තමයි අපේ ෂර්ට් මහන්නේ. අම්මා අක්කාගේ ඇඳුම් මහනවා. මම අක්කා මල්ලි ලතුන් දෙනවා. යාළු වගේ තමයි. පාසල් යනකොට අර මෙතනින් ගැට ගහලා මෙතනින් ගැට ගහලා අන්තිම ෂර්ට් එක ඉතින් ඔක ඇදගෙන ගිහිල්ලා අපි ඉගෙන ගත්තා. දෙමව්පියෝ ඇත්ත වශයෙන්ම බඩකට පුරා කන්න දුන්නා. සමාජයේ හැසිරීම රටාවි කියන්නුවා මේ මේ දේවල් කරන්න එපා මේව කරන්න. හැබැයි තාත්තගේ නීතියක් තිබුණා. පාසල් ගිහිල්ලා ඇවිල්ලා දවල් කෑම කාලා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි පහට ගෙදර ඉන්නවා. අවශ්‍ය පහට ගෙදර ඉන්නවා. පහට ගෙදර හිටවල. ඊට පස්සේ පාසල් කටයුතු තුල ඒ කටයුතු ඔක්කොම කළා. මේ කාලා බිලා තිදා ගන්න. ඉතින් පුංචි කාලේ මතකයි දවසක් වැස්සට පොඩ්ඩක් තිබෙනකොට මම කොට් එක ඉල්ල ගහගෙන අම්මයි තාත්තයි නිදා කර දැනට ගියා. ගියාම අම්මගේ පුරුද්දක් තියෙනවා අපේ මේ ඔළුව අත ගන්න. මම දැකලා තියෙනවා තාත්තගේ ඔළුව අත ගන්නවා නිදාගෙන ඉන්නකොට. එතෙන් දිගුවේකේ මට තේරුණේ පුතේ දුක තමයි කවදා හරි සැප විඳින්න උත්සාහ කරන්න. මොකද අම්මගේ ආශිර්වාදය ගොඩක් තිබුණා. තාත්තගේ දාඩිය මහන්සිය, අම්මගේ කිරි, අම්මගේ දෑතින් හදපු කෑම බීම ඒව තමයි අපි පෝෂණය වුණේ. ඔව් දැන් අද මම මෙච්චර ලොකු මහත්සලා ඉන්නවා මට මෙච්ච පෝෂණය තමයි අපි දකිනවා අම්මගේ තාත්තගේ ඡායාරූප. ඔව්. දැනුත් පින්දේල. එතකොට ඒ පෝෂණය තමයි අපි හැදුනේ. අම්ම කීප වතාවක් මට කියලා තිනවා මේ දේ කරන්න පුතේ ඔයාට වරදින්නේ නැහැ. මේ දේ කරන්න ඔයා දියුණු වෙනවා. එතකොට මගේ විවාහ ජීවිතේට අම්මගේ තීන්දුව තමයි මම ගත්තේ. ඒ අතරේ දවසක් අම්ම අසනීප වුණා. අක්කට විභාගයක් නිසා අක්ක ගියා මල්ලිලා පොඩි. තාත්තා ඔළුව උස රිපෙයාර් කරන තැනක් තිබුණේ පොඩි. ඒකෙන් තමයි මේ සේරම දේවල් කරේ. එතකොට මට තමයි වියන්න පුළුවන්. මොකද අම්මා වියනෝ දැකලා මට වියන්න පුළුවන්. අපි දූලත් තාත්තා අරක මේක හදලා දෙන්න කියලා කියනවාට. එතකොට අම්මට වීල කැමති දුන්නා මගේ අත් දන්න ගත්තා. අම්මා ඔළුවට අත තියලා කිව්වේ පුතේ ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕන. ඔයාට වරදින් නැහැ. ඒ ආශිර්වාදේ. ඒකයි මගේ පුංචි කාලේ. ඊට පස්සේ බාපගාවට ගියේ 1961 මට ඒතකොට අවුරුදු 15යි. හොඳ පෙනීම තියෙන තරුණයා. 61 මම ආපෝතා සාමාන්‍ය පෙළ ගමේ පාසලේ. ඒ විභාගෙට ඉන්නකොට දවසක් තාත්තා මගෙන් අහව මොකද පුතේ ඔයාගේ ඉගෙනීමේකට. මම ගියා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා තාත්තේ. මගේ අත්තකුරු ලස්සනයි. ඒ වගේ අර නවන විපම වගේ පාසල් අවදී ඒ කරානේ. ගිනිවල එහෙම අවස්ථාවක් තිබුණ නෑ. ඉතින් ඒව දැකලා අක්කයි තාත්තට කියලා තියෙනවා ලොකු මල්ලි මේ පැත්තට යන්නේ තාත්තේ අපි යාට ඒ මාර්ගය සලස්සමු කියලා. අන්න ඒක තමයි හොඳ ටර්නින් පොයින්ට් එක.
බගේ දරුව මම දොස්තරලා කරි හරි මල් පෙ තාත්තා මාව දොස්තරකෙ කරි ගියා නම් අද මම මැට්ටේ හරිද දුත් දුර දැක්කා අද අද මට දුර පේන හොඳට ඉස්සරහ මොකද්ද කරන්නේ ඒ දැක්ක දුරේ ප්‍රතිඵලය තමයි මේ මේ ශේෂ්ත්‍රත් එක්ක එකතු වීම එකතු වීම දැන් මේ ඔය කොළඹින් පානදුරෙන් බාප්පා ගාවට ගියාට පස්සේ එතන සිදුවෙන දේවල් හරි විශේෂයිනේ මේ අර ඒ කාලේ තිබුණු කාර් එකක් කරන්න බැරි කරදරකාරී තත්ත්වයක් තියෙනකොට ඔබතුමා මොනවද කරයි කියලා අපි ආරංචියක් තියෙනවා මොකද්ද ඒ කරපු වැඩේ මෙහෙමයි අර මොරිස් මයිනර් එක තියෙන ඔය බාප්පාගේ වැඩපළේ ගෙන කාලේ මම සතියෙන් තමයි ලීත් එක වැඩි ගෙන ගත්තේ මේ මොරිස් මයිනර් එකයි තව වාහනයක් තියෙනවා මට ඒකේ ළම මතක නැහැ හැමදාම ඉස්සරහා කඩාගෙන ඉන්නේ මොකද අර රෝදේ හයිවේ නේ මේ මේ ඇක්සල් සස්පෙන්ෂන් එකත් සම්බන්ධ දෙලා තියෙන ෆොටෝල් වල. පස්සේ මං කල්පනා කරලා කරලා බැලුවා මේක නම් මේක හරියන්නේ නැහැ මං ගිහිල්ලා බාප්පගෙන් ඇහුවා බාප්පේ. ඇයි? මේ මේක හැමදාම කඩාගෙන වැටෙනවා මං ගාව පොඩි දෙයක් කරන්න පුළුවන්. ඔහෙට ඇහැකි දෙයක් කරන්න ඔහෙට ඇහැක් දෙයක් කරන්න කිව්වා. උඩ පැනගෙන ගිහිල්ලා අර ටික ඔක්කොම අරන් ලියෝලා මම්ම ලියෝලා වෙල්ඩින් කරන එකනට කියලා වෙල්ඩින් කළා ඒකත් පුරුදු කරගෙන පයිසින් කළා අර ටික බෝර් කළා බුෂ් ගහලා මේකට දුන්නා ෂිම් වොචර්ස් දාලා ඒ දාලා දුන්නා මොකද මටගේ දැන් මනසේ වැඩ කරන්නේම අර ඉන්බෝන් ටැලන්ට් එකනේ දමපිය මම එතෙන්ට එන්නා මේ පස්සේ මම මේක බුෂ් ගහලා ඔක්කොම කළා දාලා වොෂර් දාලා දුන්නා බාස්නට හයි කරා පස්සේ බාස්නේ හයි කරලා කිව්වා බෝද කපනකොට මේ අපි බාපර කියන සල්ලතුරු මහත්තයා තාත්තගේ මල්ලිනේ මට අඬ ගහලා කිව්වා බලන්න ඔහෙ කරපු වැඩි දැන් ඔළුව විලි කරගෙන තියෙන්නේ මගේ මොකද උඩ මං කෝ නෑ මට පේන විදිහට මං වොෂර් දෙන්නා ඒ වොෂර් මාරු කරගෙන ඇති පස්සේ බාස්නේ ටෙන්ඩ් කියලා මම කිව්වා මේ වොෂර් එක පල්ලෙහාට දාන්න මේ වොෂර් එක පල්ලෙහාට දාලා හයි කරලා ගේන්න කියලා ඊට පස්සේ ආවේ නැහැ සත්‍යයකට විතර පස්සේ ඇවිල්ලා මටත් අඬ ගිහුවා බාප්පගේ හිටියා ඔෆිස් එකේ බාප්පා පුතා මරු වැඩි හැමෝම අහනවා මේක කොහෙන්ද හොයාගත්තේ කියලා පස්සේ දිගටම පොලිස් ෆයින්ඩර් කඩය හැලුන්නේ නැහැ ගෙවිලත් ඩොකඩොක ගාලා තද වෙනවා ඒ කියන්නේ දිගටම කොටවද තිබ්බේවා හරියට අපව පාට ගත්තා පාටව ගත්තා ඉතින් ඒක මං අර කිව්වේ මං පස්සේ කියන්න කියලා දැන් පුතා දුව සාමාන්‍ය දෙමව්පියෝ දරුවන්ට දායාද දෙකක් දෙනවා එකක් ගෙවල් දොරවල් හරක බාන විල මුදල් යාන වාහන හැම දෙයක් අනිත් එක මොකක්ද කියන්න පුළුවන් උප්පත්තියෙන් දෙන ඥානය අපි පස් දිනාට මේක දුන්නා පස් දිනා මේ එහෙම තමයි දිනුනේ ඉතින් ඒ උප්පත්ති ඥාණයෙන් මට ඕනම දෙයක් මේ ට්‍රයිපෝඩ් එකක් මම හදුවා තිමිති විදිහට මහත්යාට කැමර එක හයි කරලා තියෙන ඒ කාලේ ඒක ඥාණයත් එක්ක එන දේවල් ඒක ඉතින් දෙමාපියන්ට ඇත්තම වශයෙන්ම පින් දෙන්න ඕන මොකද පවුලක් හෝ දරුවෝ හෝ ඒ සදා පවතින්නේ ගහ මුල හොඳ නම් අනිත් දේවල් කියනම කවරේද දැන් බාපගාව ඉන්න කාලේ කොහොම හරි එදිරිව බලපත්‍ර ගන්න ඩ්‍රයිවිං එක කොම් පුරුදු වෙන්නේ ඒ කාලේ නේද ඒ කාලේ තමයි මට පේන්නේ මේ ස්වර්ණමය යුගය ඇයි ඩාඩි ලැබෙන්නේ ඒ කාලේ තමයි තියෙනව රස කතා නේ දැන් මෙහෙම ඒ කාලේ ඉන්න කාලේ දැන් මට වාහනේ එලවන්න ඕන ඔස්ටින් 7 පොඩි කාර් එකක් තිබුණේ දැන් ලක්ෂෝටි ගණක් වටිනවා ඉතින් බාපවකම ස්ටාර්ට් කරන් ගාවිලා යනකොට පසු කාලෙක මං කිව්වා බාප්පේ දැන් මේකත් ඔළුවේ තියෙනවානේ මං ෆැක්ටරියේ නවතින්නම් ඉඩ තියෙනවා බාපගේ ඔෆිස් එකේ බාප්පා රෙස් කරන ඇඳ තියෙනවානේ ආරක්ෂා ඔව් ඔව් මෙන්න යතුර අර ඉබ්බට මොකද ඉබ්බදියලා තියෙනවා පස්සේ ගිහිල්ලා වන්දෙන් යතුර ගත්තට කාර් එකේ යතුර නැහැ දැන් බැලුවා බැලුවා හරියන්නේ නැහැ ගිනිගල ස්ටාර්ට් කළා කියත්තලයක් කුල් කළා අර හදලා දාලා බැලුවා හරියන්නේ නැහැ තව පොඩ්ඩක් ගාවා දැන් හරි දැන් ඉස්සරහට එනවා පස්සට යනවා සාමාන්‍යයෙන් මීටර් 100ක් 200ක් විතර තියෙනවා ඩිස්ටන්ස් එක කාර් මේන් රෝඩ් එකට. ඔහොම ගිහිල්ලා 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 දවසක් මම දැක්ක ජනේලෙන් බලාගෙන ඉන්නවා. මම දැන් රිවර්ස් එකේ යනකොට මම සද්ද නැතුව නවත්ත ගත්තා. නවත්තල ඉතින් ගිහිල්ලා ආයි පාක් කරලා පස්සෙන්දත් ගත්තා. අරන් පස්සට යන්න යනකොට පෙට්‍රල් නැතුව නැවතුණා. ඉම්බල දෙයියන්ට කියන දැන් කොහොම හරි
tali mahar tali mana pas ni lamik hitam ya tapi kata agalah tali kula dah lah bapa ke sirat tino jatuh orang mehemah pilih dah lah kanu sudah kan eh ida mehemah pilih dah lah arka dah lah matak kela kanu sudah kan lah mehemah kela bano orang pittel lagu tu arka yata leh kepila arka heboh mata mereka cerat kanu petrol ne kaman ne ani putih minna jatuh orang pasti mater yang ada pasti mama sama elu angin ya, license ya, jadi tahu level tino. Kalau itu ke, hamad ya mungkin nama hari, ya kan ini nama, then heng ayah apa u ini hamad, panadur. Hette, ke mam panadur ya nuwa, ke ane mat kalau kita terus berada kerana ni, ini mam mat teru na, ya villa jadi gua tuh ngatur rekol ke belua mat eva galapin na. Pasti ya teri mata yang lebih kemarin ikut conference bocah ni kita, awak tahu hampir. Oh ikut tiada nekal eh. Oh ini nalu ikut ni ti. Hey, kau hampir dah rangkap ayam atau yang ni? Ah ikut sama mekian ni ni. Ya ikut mana pun, nanti belama ti. Mata ayat ni makin ispan nak kata tu produk yang nak kata agaknya nanti mahu putar algan. Ikut sama. Itu bentuk kerjanya, hamba banyak cara dekat tu bunyi. Sehingga kami ikhman terbalik kerana doktor ATS school ke khusus mahadewa tu, yang ke perhatian ni ke yatul ni, mama ini turn out kerana assemble kerana. Pertama terus dia, oleh itu le adiksi kerana kami mungkin itu le citer patikan itu kerana mana ni, ekan dah saran jangan dekat tu ni, apa itu yang kita balakan ni hitiya. Ekene kami le mungkin kerana kami rangkapan le kami tu ni ada ibu dia dah nak mana ni begitu mana. Mangkuk apa yang beti? Enam belas nombor yang terkata agak lain lagi, ella. Pasti pada telefon lah, Peter tanya kita gila kata agak ramu gila. Gila, aku mau kata agak lain lekutnya, ya muka tu, ada kerja gila pasti tahu. Kini kau bilam ada kata, mana langgang jenne? Ekdas pansia dulu tahu talu kerja mana kiu? Mangkuk apa? Mal sali dengen mula. Mereka meja, aku lalu mal sali dengen. Mata raga pun apa pun lah. Pasu kali kan serat tiada apa pun tu lima hati. Tiba-tiba rasa macam hantu nak tarik sayapor ni kan. Eh tiba-tiba rasa macam hati ke raja dah pernah cipta dia mal ni pun tak ke mal ni. Rata raga mama ke gamer ni pun tak ke ya luah. Taktik tu ke Vijay ke bus. Selasa mal tu nak ke tiga beri curo rendah ke ya luah. Ye pihak kerana merdeka mage yana gamen itu. Eka bag. Ekarian ni. Epara eh, atre mage yalwek ratayan le last tu la, ya. Ia tu mage ada kira tu no mata yalwek la mage kipatan kat mage application demba mage masing aje kita bete. Ya, ko mari paham tu rekene kita awet kita ham eka Saudi la wagon deal lo pare, kalugal bidina meke. Pasai mea bawa cepat mage nama ya ada sekali deal la ratna mahal paham tu. Ya, kalau kahdin sahupu ni, pasai bama kita. Teruna pasport ni kan? Jam pasport ni kan lagi ham, ekatamai dayu ekian ni, karukola kena lah hari tenar di, esambat tawe sampul kan lah. Pasport itu nama kita satu dekat kian lagi. Dapat satu ni apa pasport ni? Dapat lagi one day service ni ada. Jam dayut ni ekian ni, amat atas ni itu. Eh, amma inno, atas tinto, ini dapat lagi inno. Itu kita apa dah tu dengar dia yang kita ini kali jiwat tu na. Pasti dah mereka dia la security mahathir yang hodu tuom belungai hua. Kalau yang awal serentak yang la antuliga karuna kala pada dengar tu yang lagi la. Jadi mam pasti ke negara la habis. Mereka kata lady cerita kali la baru na itu masih itu tu mereka macam ganangga tu na dia mungkin full laule ni. Ada file lekam agi udah ti na. Orang mereka panas dengar. Oh, kira, oh, madam kira kira. Mau dah niat, mau bandar naik mau tu. Ah, kira, bos, makanya muka tu perasan bangguah. Mau pasport juga gan lagi ya. Tambah mereka dah pas hati ni pasport juga dah lalu. Hati dekat kena one day service ni. Dah, ekal tu one day service kena English itu macam ni kat kira kan, nama orang ini dia mah. Pasti makanya usaha yang bagi kita kat tempat dia apa. Ada demam apa yang dia asir rasa dia tek tak, tu kan hampir sih mungkin dia. Ia asir rasa dia membagi daripada itu dia. Itu kita me pasport, eh lady tu kan itu apa? Eh tunjua dunia tu, mangko, ekam mata dengen udah dahai ten pasport tu bisa kita.
ළමක් ගමම් මුකුත් අහලා ඒ වෙනෝලා යනකොට මං තැංගු කියලා බැහැලා ගියා. ගෙද ගියාම අම්මත් ඇහුවා මොකද කියද මං කිව්වා මේක වරදින්නේ නැහැ පුතේ. ඔබට හරියනවා. කුකුල අතින් අරන් ගියේ පාස්වර්ඩ් එකට ඔය අර උල චෛත්‍යයේ තියෙන බෝගායට. ඉන්න ඉන්න කියලා සිකුරු මහත්තයා එදත් හිටියේ ආරයමයි. මාව දැක්ක ගමන් මාව එළුවා. කොහොම හරි 10 වෙනකන් ඉඳලා මං යන යන කියලා කොයි දන්නේ දැන් ගහලා එළවනයි කිව්වා. ඒක වයසයි. මම කොහොමද ආරේ එන නෝනා. ගෑල් ළඟට ආවේ මේස් සැලුට් එකක් ගහවන්නේ නෝනට. මේක මම හැමතැනම කියනවා. පස්සේ පාස්වර්ඩ් එක නේ හරි. මෙන්න පාස් එකට බොහොම හොඳින් ගිහිල්ලා තමගේ කටයුතු කරගෙන දුවිට වෙන්න කිව්වා. නම ගමවත් අහන්න බැරුණා ගියා එහෙම බම. සිකුරුටි මහත්තයා සර් අතුරුනා දෙ මැරෙපුවා. තව දන්නවා අපේ ගමේ නම මේක ඩිවිෂන්ස් තියෙනවානේ. එක ඩිවිෂන් එක ඇසිස්ටන්ට් කොමිෂනර්. අදත් මං පින් දෙනවා. හැබැයි මං ගත්ත පළවෙනි පරියන් සැප්තැම්බර් මාසේ අගෝස්තු රට ගිහිල්ලා. ඔව් සැප්තැම්බර් මාසේ ඔය අගෝස්තු සැප්තැම්බර් ටිකක් ඉතර හැරෙනකොට මං කියන්න පොඩක් වටිනවා. පළවෙනි පරියන් රියල් පහක් මං ඉතුරු කරා. මේ සාක්ෂි තියෙනවා දැන් තොත්. දැන් පෙන්නන්න බෑනේ මෙතනනේ. අපි දැන් එනවා විරාමයකට ගිහිල්ලාමු. ගිහිල්ලා එද්දි පෙන්නමු. පළවෙනි පඩියෙන් ගත්ත රියල් පහක් ඉතුරු කරගත්ත එක තාම තියෙනවා. අර මැඩම්ට කුඩයක් ගත්ත තෑග්ග. ඒක කොහමද දුන්නේ? ඒ කතාව ඔක්කොම අපි කතා කරමු අහමු. හරිම රසවත් ජීවිත කතාවක්. ගන්න ගොඩක් ආදර්ශ අපිට තියෙනවා. ඒ සියල්ල ඉදකට තියාගෙන අපි යමු තයිකොනේ ප්‍රධාන පාලක මැදිරියට. අපි අලිත් සජීවීව මුණ ගැහෙනවා. අපි අද දවසේ කතා බහ කරනවා DS Engineering and Sons Private Limited ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ආයතන ප්‍රධානි දයානන්ද සල්වතුර මහත්මයාත් එක්ක එතුමාගේ ජීවිත කතාව බොහොම රසවත් සහ හරවත් කතාවක්. අපි ලංකාවෙන් පිටට ගිහිල්ලා ඔබේ පළවෙනි විදේශීය රැකියාව කරන අවස්ථාවට ආවේ. ඒක පළවෙනි පඩිය හම්බුනාට පස්සේ රියල් 17ක් හම්බුනා කියලා තමයි කිව්වේ නේ? නෑ රියල් 17 තමයි පළවෙනි පඩිය. පඩිය. පඩිය ඒක තමයි. ඒ පඩියෙන් ඉතුරු ලැබුණු මුල්ම පඩියෙන් හම්බුන රියල් 5 තමයි මේ තියෙන්නේ. රියල් 17 කියන්නේ දවසට. දවසට. ආ. එතකොට ඒක තමයි මාසෙ අන්තිමට හම්බෙන්නේ. හම්බෙන්නේ. ඔව්. මේ පළවෙනි පඩියේ ලැබුණු මුදල තමයි මේ ඉතුරු කරලා තියාගෙන ඉන්නේ මතක සරහණක් විදිහට. රියල් 5 අවුරුදු 45ක් වයසයි. ඔන්න වැඩේ. ඒ වගේ බොහොම මතකයක් තියෙනවා, මතක ගණනාවක් තියෙනවා. ආ මේ තියෙන හොඳ පැහැදිලි සාරූපයක් අපිට බලන්න පුළුවන්. ඒක මම අර ලියලාම තියලා තියෙනවානේ. ඒක හරි. දැන් ඒ ඉන්න කාලේ තමයි විවාහ වෙන්නත් තීරණය කරේ නේද? ඔව් විවාහ වෙන්න ඉතින් ගොඩක් ගැටලු තිබුණා. ඉතින් ලස්සනයි. හැඩයි. හරි ලස්සන නෙමෙයි හැඩයි. කඩවසම්. කඩවසම්. ඉතින් රටේ යන කාලේ තීන්දුවක් අරගෙන ගියා. නමුත් පසු කාලික යම්යම් කාරණා කටයුතු නිසා මම අක්කට කිව්වා ඒක ඉවරයි අලුත් එකක් හොයන්න. ඉතින් අම්මත් එක්ක ගිහිල්ලා කීප තැනක බල්ලා බල්ලා අවසානයේ අම්මා ලියලා එව්වා. වොයිස් කට් එකකුත් එව්වා මේ කැසට් එකකට. පුතේ ඔබට හැමදාම මම ආශිර්වාද කරනවා. ඔබට වරදින්නේ නැහැ. මේ දරුව ප්‍රසාද වඳින්න කියන එක. පස්සේ ඉතින් මම මට පින්තූරයක් එව්වා. එව්වට පස්සේ මගේ අන්තිම වැකේෂන් එක මම එන්නේ ඊළඟට මම එතනින් අස්සලා ගෙදර එන්න ඕන. හැමදාම අනුගාව වැඩ කරන්න බැහැ කියන මතේම තමයි තියෙන්නේ. පස්සේ මං ඒ වැකේෂන් එක එනකොට අම්මා ටිකක් අසරීපෙන් හිටියේ. මං ඉක්මනින් ආවා. මට හැම දෙයක් කරපු කෙනෙක්. එතකොට ඇත්ත වශයෙන් මේක ලොකු මට අම්මව දකින්න හම්බුණා. ඒ සතියකට පස්සේ අම්මා නැති වෙනවා. නැති වෙන්න කලින් අම්මා කිව්වා මෙහෙමයි බොට වරදින්නේ නැහැ. මගේ අම්මගේ තාත්තගේ මේ අත් දෙකෙන් කැතකුණු අත ගහලා තියෙනවා. මේ මං හිතන්නේ ඒක කාටවත් අර දෙමව්පිය අපිට කන්න බොන්න කිරි දීපු ඒවා අපිට ඒකෙන් මේ තරහදී බර කරන්න බෑ. ඒත් අම්මලා පැත්ත බර වැඩි. ගෙවල ඉවර කරන්න බෑ. ගෙවල ඉවර කරන්න බෑ. පස්සේ මාතලේ ළමෙක් බලන්න ගියා. දැන් මේ අක්කා හොයනවනේ හැමතැනම. එක අක්කයි වලිලා තුන. පස්සේ ගිහිල්ලා එන ගමන් මට වොෂ්රූම් යන්න ඕන වෙලා බෝක්කක් ගාව මම ඇහැරලා අක්කට කිව්වා අර හෙට දැනුවත් කරන්න තව සතියකින් මම රට යනවා මං කැමතියි කියලා. අන්න තව ටර්නින් පොයින්ට් එක. ම්ම්.
ඊට පස්සේ මං ගියා මෙහෙ ගිහිල්ලා බස්නා බාගල මං කැමතුම මොකද අම්මා හැමතිස්සෙම කිව්වේ ඒකනේ ඊට පස්සේ ඒ අවුරුද්ද මං ගිහිල්ලා එනකොට යාට අවශ්‍ය කරන කුසියට අවශ්‍ය කරන බඩු ඒ ආරමේ ඔක්කොම ගෙනාවා ගෙනල්ලා ටික දවසකින් මම බැන්දා බැන්දලා ඉතින් මට බඳින අවුරුදු 34 දුකේද දැන් දරුවෝ තුන් දෙනෙක් හම්බුණා හොඳයි පවුල හොඳයි මගෙත් දෙමව්පියන් හම්බෙච්ච වාසනාවයි අරයා මට ලොකු රුකුලක් වුණා ශක්තියක් වුණා අයියා මගෙන් වැරදි සිද්ධ වුණත් එයාගෙන් මට වැරද්දක් මම නියපදින් පාරක් ගහලා නැතම අද වෙනකම් ආදෙට තට්ටුවක් දාගෙන යනවා හැබැයි දවසක් කියව තරහ වෙලා කියන්නේ පොඩි මක් මම ක්ලබ් එකට යනවානේ පැවිලියන්ස් එකට බලන්න යනවා ගැලෝකගේ තේරෙන්නේ නැහැ මේ ළමයි පොලි හැමදාම ඔහොම කරන්න මම කිව්වා මම රාජකාරියක් අරන් තින්නේ අර පින්තූරේ පෙන්නනවා ඔය ඉන්නේ නෝනා ඉතින් ඕක මං කියන්නේ නැහැ එයා ඉස්සරහා දැන් බලන් ඉඳිය හැබැයි මම හගෙන ඉන්නේ හැබැයි ඉතින් ගෙදර ගියාම ආව අල්ලගෙන ඉඳන්නේ කමක් නැහැ ඉතින් නැහැ ඇත්ත වශයෙන්ම එයා අඳුම් මහන සාප්පුවක් තියෙන මල බාලෙන්ට අන්දර ඒක මට කිව්වේ පසු කාලෙක එක ලේඩි එකක් ඇවිල්ලා වැරද්ද දුන්නා මොටර් ඇක්සස් පොතක මෙයා දීලා විස්තර දීලා ඒ කොලේ දීලා තියෙන අපේ මම බැන්ද නොවනට ඔයාට හම්බෙන්නේ මේ වගේ චරිතයක් මේ වගේ කෙනෙක් කියලා ඉතින් බැන්දට පස්සේ එයා කිව්වා වවමයි කිව්වා එතන තියෙන්නේ ඉතින් ඒකත් අවසනාව ඉතින් ඒ බැන්දට පස්සේ මගේ ව්‍යාපාර කටයුතු දිනුනා මම කුලියට හිටියේ ඩීඑස් ඉංජිනේරින් කියලා මගේ පොඩියට අඩි 10 තැනකින් මම පටන් ගත්තේ ඒකත් අර මම ගාල්ලේ කරපු වාහනවල කෑලි පිඟාන රාක්ක හවුස් හෝල් අයිටම් වගේ කරා මට තේරුණා බෑ මෙතනට යන්න එපාර මගේ මල්ලි මෙත් දකින් අපි ආරම්භය නේද මගේ ආරම්භය ඔතන අඩි 10 උදේට පෑයක් බඩු එළියට දානවා හවුස්සට පෑයක් බඩු ඇතුළට දානවා පස්සේ මාස් අවුරුද්දක් විතර මම ලේත් එක අරගෙන ගත්තා ඒ ලේත් එක මම ගෙනල්ලා අලුත් මේක ඒක තමයි මම වැඩ කරේ ඊට පස්සේ මට මේක තේරෙනකොට එඩ්ගර් ෆර්නාන්ඩෝ මට ගොඩක් දුරට උදව් කරා මම එයාට ගියාම කිව්වා සල් ඔය වැඩි හරියන්නේ නැහැ පොලි චේන්ජ් එකක් ගන්න කියලා මගේ මල්ලි ඔබරෝ එකේ හිටියේ එතකොට කවුන්සලර් පස්සේ මල්ලි දවසක් එන්නේ කියලා මොකද එයා පිල්ලි එනකොට එයා දැකලා තියෙන හැමදාම උදේට ගේන මොහොතේ හවසටත් ගේනවායි කියලා පස්සේ ඉන්නේ කතා කරලා මන්න ආයතනයෙන් මම පටන් ගත්ත තැන ඒ බෝට් 40ක් තිබුණා මම නරකම එක ගෙනාවා තව එකක් එක්ක ජනරල් මම දැන් අරක හදලා ඔක්කොම කළා ඒ අවශ්‍ය කරන විදිහට ඒ තාක්ෂණයේ පොඩ්ඩක් මම මේ අවස්ථාවේ අමතක කරනවා හවස මේක ඔක්කොම ඉවර කරලා වෙලා හවස මම මේක දාලා ළමයිට ගෝ රෙදි කැලේ අර මේ තියෙන එක ළමයා හිටියේ අයින් කරන්න මේක දුවන් දාලා යන් කියලා. බහලා දාලා ගෙදර ආවා උදේ ගිහින් බැලුවා. බබා වගේ දිනා හා හූ සද්දයක් නැහැ. මම බැලලා ලයින් ඔක්කොම සේරම චෙක් කරා. පස්සේ යාළුවගේ වාහනයක් මට වාහනයක් තිබුණේ නැහැ. යාළුවගේ වාහනයක් අරගෙන ගිහිල්ලා හෝටලෙට දුන්නාම දැන් එතන සීනියර් ටෙක්නීෂියන්ලා ඉංජිනේරවිල්ලා කටකෝ බලගම මේක නම් අනර්ගයි. ඔක්කොම ගේනවා මම කියන්නේ සතියක් මේක පාවිච්චි කළා ඊට පස්සේ මම එතනින් තමයි ගොඩ ආවේ. එතනින් තමයි මං ගිහී අත්වාර දැම්මේ. මම රටින් දැද්දි ඉඳම කටන් තුන පර්චේස් 15ක් රුපියල් 11250. හොඳ ගණන් ටික හදන්න. හරි. ඉතින් ගේ අත්වාරම් දැම්මා. ඉතින් පුතා හම්බෙන්න ආවා. ඒ එනකොට ඒ කටයුතු කරා පුතා හම්බුණා. ඉතින් සතුටුයි පුතෙක්. මම මේ බෙල්ල දෙක මාලික ගලවලා නෝයගේ බෙල්ල දැම්මම රස්නෝල මට බැන්නා. ඉතින් පස්සේ දූලා දෙන්නම නම් අවුරුදු එකමාර ඒගොල්ලෝ බැන්දෙත් අවුරුදු එකමාර දැන් මම 500. මොනුර මිබිරි 5 දෙනෙක් ඉන්නවා. මිබිරි මුරුමුරු 4. ඔක්කොම 5යි. 5යි. දැන් අර මේ එක වෙලාවකදී මේ නෝන පොඩ්ඩක් තරහ වුණා කිව්ව නේද? දැන් ඒ ඉතින් ඔය මං කියන්නේ ක්ලබ් එක යනවා ඉතින් ඒකට වෙන්න මම දුව මේ හිටියේ යවද්දපුර කැම්පස් එකේ ඒක මැත් ස්පෙෂල් කරේ පස්සේ යත් නෑ මම පුතේ මෙන්න මේ ප්‍රශ්නයක් වුණා මේ මොකද කරන්නේ අපි සර්ප්‍රයිස් gift එකක් දෙමු කියලා පේප චරන්තියකට ගිහිල්ලා මාලයක් බැලුවා 125,000 ඒක ගැලලා හංගලා තියලා ඊට පස්සේ දෙසැම්බර් 23 යාගේ බර්ත්ඩේ එක දවසේ බෙල්ලට දැම්මා
Businessman kiyanne vyavasaya kiyanne warga deka. Businessman sampurna profit oriented. E kiyanne labe tama balagena yanne. Vyavasayakaya kiyanne risk ekak hari thiya gatte kene. Avadanama. E avadanamai man ævilla innawa. Man jagrahane kalla thiyena. Patak kala thiyena. Vetichcha than naddo oy gamane di. Vetichcha than thiyena court general issala vetenne kiyala lady kene thama ædala gatta. Vyapara vetichcha than nadda. Thibuna. Corona kali, tam ratah mau berhua nih. Pasti behi ini kama mama gedera, tam api mah hati tunak fitur bahala sih bune. Lama itu paling nanti kita nato nih, ting yang itu lu hati, no? Mungkin api mama ho puta ho puta mage director, ya itu sama yang sampurna bahala sih ini mangai pon tapi saat ini, na sampurna liel sih lah sih ini kakak mata kelu mungkin. Abi egol mau mereka balaga, ikhni oh na? Ikhni awasi. Biswasi itu inwana second generation kita itu lo zaman dewal kadagra kadahelenno. Mangi yatim bahasana mande. Mang adere penna nih, nubun mang adere. Puta ata hata kandulu walu nih dekat dawasa. Si allah baraduna depasse. Eka wata. Itena mangi lup idem arandi la. Yat mama istilah mama me, he me kakara. Mama tanya makarana kahale, saya putat ayatnya tawa ya, government take course segera. Itu pas India, mata hampir ke scholarship ke, mama datang gila sih, baragan. Eka mama putat itu, sheet metal forming dan designing. Pas saya ambil lah mangga, ada baru di lah, saya tiko kembali mangkua, ayat saya dah usah mage putih orang ni, mage negatif. Mage putih dambari ni bawa ya, kan ada kalau take indoor. Pertengahan ini abis dulu, entah okam bersih lah, balala balakannya entah gila. Orang yang dah terus dah mata hari me amarui inspection yang lono ikhannya, periksaan katul yang lono, account tiga balan lono, level kene kiti ya. Selalu sumbah dan lono, parinari kan, mangkapu tak?
මේ ෆයිනන්ස් පැත්ත කවුන්ට් පැත්ත ගන්න කියලා. සතියක් විතර යනකොට ආව විශේෂ තාත්ති. ඔය මොකද්ද මේ කරන්නේ? ඇයි? බැංකුවට ලක්ෂ 80ක් නැයයි. අපිට ණයකාරයෝ ඉන්න 180ක් එන්න තියෙනවා. මම ඉතින් ඒ ටික ගන්න. කොච්චර කල් වුණාද? අවුරුද්දකේ? හා කිව්වා. බාරගත්තා. අවුරුද්දකට වඩා අඩුවෙන් මට ප්‍රොෆිට් උත් වෙනවා. ඒ අතර තමයි මෙයාට ගයක් හදන්න මේ ඉදමක් කරගෙන ඔක්කොම ලෑස්ති කරලා මුල් ගල් තියෙන දවසේ පැගි ඔප් එකකින් ලියලා දුන්නා කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා. දුරලුට සලකනවා අදටත්. ඒ දරුවන්ගේ කටයුතු අරේ මේ හැමෝම ආදරේක හොඳ පවුලක්. ඉතින් අද එයා තමයි සම්පූර්ණම දැන් ඔය එක්සිබිෂන් එකක් තියෙනවානේ මේ BMICC එකේ ඉන්ෆෝ. මේ දවස් ක්‍රියාත්මකයි කියලා. මට ඊයේ පෙරේදා යන්න හම්බුනේ නැහැ. ඒගොල්ල පුංචි කාලේ මම ගිහිල්ලා සැලසුම් කරලා එයා ඒ ටික කරලා තිනවා. හැමෝම කතා කරලා හුවේ මේ සල්ල මං කිව්වා මම නෙමෙයි මගේ පුතා. ඒක තමයි අවශ්‍ය. ආඩම්බර කරතාත්තෙක්ද? ඔව්. ඉතින් අපි දැන් නිෂ්පාදන කටයුතු වලට ගියානේ. මගේ ආයතනයේ හරියට බැලුවත් ආයතන 15ක ඒව තමයි එකම ආයතනයේ සිද්ධ වෙන්නේ. බ්ලෝවර්ස් හදනවා. එයා හැන්ඩ්ලර්ස් හදනවා. කොයිල් හදනවා. ඉව පිටස පිල්වෝට. දැන් මේ ඔබතුමලාගේ ආයතනයේ තියෙනෙත් ඔය ඩක්ටි. එතකොට මැෂින් ඩෙවලොප්මන්ට් වලදී අපි යනවා පරිසරයේ දූෂණය වෙන තැන් වලදී ඒවා පිරිපහදු කරන යන්ත්‍ර එක්සෝස් සිස්ටම් එක ප්‍රෙෂර් සිස්ටම් එක. එතකොට ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්න පුළුවන්. එක්ස්පැන්ෂන් බෙලෝස් ලංකාවේ මම විතරයි ඒක කරන්නේ. ඉතින් මේ වර්ගීකරණය ගත්තොත් සෙක්ෂන් 15ක් 20ක් වගේ. ඉතින් තව දෙයකට අපි වෙනත් ව්‍යාපාරයකට මම අත දාන්න යන්නේ නැහැ පුතත් කැමති නැහැ අපි යන්නේ මේ HVAC මේ මාර්ගෙම තමයි යන්නේ දැන් බෑසකදී ගෙනාවා ෆයිබර් ලේසර් මැෂින් එකක් ඒකයි ලේසර් වෙල්ඩින් මැෂින් එක ඒකෙන් අත්වස්යෙන් අපිට පුළුවන් තවස් 3-4ක් ගත වෙනවා දෙන්නේ කොහො 3 දිනේ කරන කොටස පැයකමාරෙන් ලිම කරා කාලීතුරු කරගන්න පුළුවන් නේද කාර්යක්ෂමතාවය වැඩි ඉතින් මට තියෙනත් අර උපඥානේ එක මම හිතන්නේ වැඩි තේහෙට්ටුයි හවසට අවතර තේහෙට්ටුට ඉතින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් කරනවා තව දවස් කමන්නේ පොඩි පොඩි දේවල් වෙනවා පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒක මම ડોක්ටර් කෙනෙකුට බලන්න ගියාම කිව්වා මොකුත් අවුලක් නැහැ ෂුගර් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් නැහැ හොඳින් ඉන්නවා ඉතින් මම හොඳින් ඉන්නවා අර නෝන තරහ වෙද්දන්නේ නැහැ මෙහෙම ගුවරින් නෝන කන්න දීපත් හරි නුත් අම්මා තාත්තා තාත්තගේ ධාරියයි අම්මගේ කිරි ඒ අතින් හදපු ඒවා තමයි අද මේ තැන ඉන්නපන් දැන් ජාත්‍යන්තරයත් ජයර්ගෙන ඉන්නවනේ අපි ජාත්‍යන්තර ඉතින් මේ අතර දැන් අපි මොල්ඩ්ස් වලට අපි මේ අපේ සැපියුම් කරා දැන් අවුරුදු දෙකම ආතක තුනක වෙලා ඉඳලා මමයි කොරෝනා වලට කලින් එතකොට ඒ කොරෝනා එක සම්බන්ධවත් මම අර කිව්වනේ ඒ කොරෝනා එක වෙනකොට මට ඒක අමතු වුණා කියන්න මම ඒක මෙතනින් පටන් අරගෙන ඒ කියන්නම් අර ටෙලිෆෝන් එක අරගෙන මම ගහනකොට මිස්ටර් බන්දුල කියන එක වැදුණා මගේ අතින් ලලන් මිස්ටර් බන්දුල ලලන් ඒක තියන් ඉඳලා මම කට් කරාම මට මිස්ටර් බන්දුල කතා කරා මිස්ටර් අල්ලස්තර මම කෝ මම කෝ නෑ නෑ කතා කරපු හොඳයි මේ කොරෝනා කාලේ ඔයගොල්ලෝ වැඩද මං ගුවා නැහැ වහලා ඉක්මනට වැඩ පටන් ගන්න අපි ග්ලව්ස් හදන්නේ සර්ජිකල් ග්ලව්ස් හෑන්ඩ් ග්ලව්ස් ගම්බූට් සරමේ හදන්නේ මේ මැෂින් ඔක්කොම දැන් දුහන්න බෑ මේ ටෙක්නිෂියන්ස් තෝරන බ්ලෝස් උත්තෝරන පස්සේ මම පුතාට මං කිව්වා හරි දැන් ඔයගලන්ට පර්මිෂන් එකක් හම්බුණාද හෙල්ත් එකේ ඔව් මං ගුවා මට කොපියක් මගේ නම්බර දාලා එවන්න මං පුතාට කතා කරලා පුතත් ඒක කරලා ඒ කොපිය අරගෙන අපේ වැක්ටි බලාගෙන ඒ කටයුතු කරන ගෑන ළමයත් දාගෙන පොලිසියට ගිහිල්ලා කිව්වා මේකට අපිට පාස් දෙන්න මේ කියලා දන්න ළමයිට ඔකෝටම කිව්වා අපේ වාහනේ ගිහිල්ලා ඊට පස්සේ නම් වැඩපටන් ගත්තා අන්න හොඳ ටර්නින් පොයින්ට් එකක් ප්‍රථම වහලා තටින් ගේන්නත් බෑ හදාගෙන 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 ගියා හැබැයි අර මාසෙක විතර කාලෙකට ඔක්කොටම පරිගෙව්වා ඉන්සෙන්ටිව්ස් නැතුව ඊට පස්සේ ආපු අයට ස්පෙෂල් ඇලවන්ස් එකක් දුන්නා අනිත් ගත ඉන්න හිටිය හැබැයි 40ක් හිටපු එක බැස්සා 28ට. ඈත පළාත්වල ළමයි ආවේ නැහැ. ඔව්. ඉතින් ඒ අඩුපාඩුවත් ආවා මට. ඒ තුලින් ලොකු අපි මේකක් වුණා මුළු ලංකාවේ නෙමෙයි ලෝකෙම දන්නවා. එතකොට මොඩියුල්ස් වලට අපි සැපයුම් කර කර හිටියා. දැන්
විශාලි කියලා මහත්මයෙක්ව එයා හිටියේ කියලා දෙක බෝට්ටුවේ ඒක දැකලා එයා හැත්ත වශයෙන්ම සතුටු වුණා. එයා කිව්වා මේ තියෙන ක්වොලිටිය මේ ප්‍රොඩක්ට් එක දාලා තියෙන විශ්වාස කරන්න අපි හිතුවේ නැහැ කිව්වා මෙච්චර ක්වොලිටියක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒකට සහසම්බන්ධ වෙනවා දැන් යත් එක කතා කරලා තියෙනවා මෝලියස් වල අපි බ්‍රාන්ච් එකක් දාගෙන හෝ එයා මාර්ගෙන් ඒ සැපයුම අපි අරගෙන යනවා. හැබැයි දෙගොල්ලන් අතරේ අනෝන්‍ය සුහදතාවය තියාගෙන ඒ විශ්වාසය තියෙන ඉතින් ඒ මහත්තයත් හරි සතුටුයි මාත් එක්ක. දවල් ඊ ලන්ච් එක ගන්න ගමන් කිව්වා ඔයා දීපු ලන්ච් එකයි වගේම හැම දෙයක්ම හොඳයි අපි ඉස්සරහ කටයුතු කරමු කියලා. ඒ අතරේ තමයි ඉන්දුනීසියාවෙන් අපේ ලංකාවේ ඉංජිනේර කෙනෙක් මට කතා කරා. ඔව් කිව්වා විශේෂල්ලතුර මේ අපිට එවපි හීට් එක්ස්චේන්ජර් එක හම්බුණා නමුත් ඔබතුමා නෙමෙයි වෙන තැනකින් එවලා තින්නේ. ඒක හොඳයි ඒ ක්වොලිටි ඔක්කොම සේරම අගේ කරනවා. මේක ඔයා හැදුවද පර්චේස් කරලා අරගෙන ඔයා මේක දුන්නද? මම කිව්වා ඔකේ 80%ක් අපේ දායකත්වය දේශීය නිෂ්පාදනය. ත්‍රුටික යන්නේ අමුද්‍රව්‍ය වලට විදුලියට අර මේ ඔක්කොම ආන්න සතුටි. මට තව දෙකක් ඕන මම ඔබට එවනවා කිව්වා. අලුත් කොටේෂන් එකක් එවන්න කිව්වා. මම හිතන්නේ එකක් ඩොලර් 3000 ගන්නත් පුළුවන්. ඉතින් එයා ඒකත් කියලා කිව්වා ඉන්දුනීසියා දැන් මැලේසියාවෙත් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එක දෙකක් තියෙනවා. අපි ඉස්සරහට වැඩ කරමු. සම්බන් ලෝකයේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් මේ ඔක්කොම ඉස්සරහට කියන්නේ මමනේ මන් දැන් යන්න ඕන පුතා. දැන් මම මේකට අත වශයෙන් පුතා එවන්න හැදුවේ. නෑ නෑ තාත්තා යන තාත්තා තමයි මේක පටන් ගත්තේ. අපි ඉස්සරහ දවසක පුතාව ගෙන්නා ගන්නම් මෙතෙන්ට. එතකොට ඉස්සරහ මම අර පින්තූර එවලා ඇති මගේ ආයතන නිෂ්පාදනය කරන්න බහන්න මොනවද කියලා. බලන්න ක්වොලිටි කොහෙද? අර එක්සිබිෂන් එක තියෙන එන්න බලන්න. ඒක තමයි. බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවට ඒවත් බලා ගන්න පුළුවන්. අපිට දින කාලය අවසන් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඔබතුමාට සමුදෙන්න සූදානම් වෙන්නේ DS Engineering and Sons Private Limited කළමනාකාර අධ්‍යක්ෂකතුමා ආයතන ප්‍රධානි දයානන්ද සල්වතුර මහත්මයා අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නේ. අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට මොන වගේ පණිවිඩයක් දුන්නද දෙන්න තියෙන්නේ? එන්න මංගාවට රජයේ ආයතන වලින් රාජ්‍ය නිලධාරීන් අඩුතරමේ ජනාධිපතිතුමා කර්මාන්ත ඇමති ෆයිනෑන්ෂල් අමාත්‍යතුමා එතකොට IDB කියන හැබැයි IDB එක දැන් අලුත් මාර්ගයකට ඇවිල්ලායි කියලා කියනවා. මම සුලහ මැද පාරම කර්මාන්ත පදනමේ සභාපතිනේ හිටු. ඒ කාලේ මම බැලුවා මේක ගොඩ දාන්න. එතකොට අවසාන වශයෙන් උත් මට ස්තුති කරන්න වෙනවා අපේ SLIM SME චේම්බර් එකේ සභාපතිතුමාට රොහාන් මහත්තයාට සහ CEO ජරත්න මහත්මයාට මාව මේ අවස්ථාව ලබා දීලා මම මෙතෙන්ට ගෙනාපික සම්බන්ධ. නැත්තම් දන්නේ නැණි කවුරුත් මම කවුද කියලා. හැබැයි දන්නව ලෝකයා. මම මෙතෙන්ට ආවනේ ඔබතුමාලා මාව දන්නේ. ඉතින් මම මෙතෙන්දී කියන්නේ ඒ ඔය තියෙන රාජ්‍යය හා ඒ කියන ඩොලර් ටික ඉතුරු කරලා දෙන්නම් මම දෙයියන්ගේ පිටේ. ඩොලර් ටික ඉතුරු කරලා දෙන්නම් තව රැකී අවස්ථාවලුත් දෙන්න. අපේ ආයතනයේ දැන් තියෙන තැන ඉඩකඩමදි. තව 50කට 100කට රස්සාව දෙන්න පුළුවන්. මම ඉංජිනේරු බිහි කරනවා. ඉම්ප්ලාන්ට් ට්‍රේනින් මගේ වෙනවා. කටුබැද්ද HND NDT ඒ ආයතන වල හැමතැනම. ඉතින් මට කියන්න තියෙන්නේ අරුතරම ගෙනල්ලා මාව දැන් මේ කරනවා වගේ ඉන්ටර්වියු එකක් කරන්න කියන රජයේ ආයතනයේ මේ මනුස්සයා මොනවද මේ කියන්නේ? තව ටික දවසකින් මම නැති වෙයි. නු පුතා ඉන්නව මං හදලා. මගේ ස්ටාෆ් එකේ ඉන්නවා. මගේ ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සම්පූර්ණ මගේ ව්‍යාපාරික ආයතනයේ සියලුම දෙනාට ජීවත්ව සිටි නැති ගිය කට්ටියටත් මම පින් දෙනවා. ඒ වගේම මට මේ අවස්ථාවට ගොඩ එන්න අපේ ඇනුම් ලබා ගන්න ආපු කස්ටමර්ස්ලා මම ඒගොල්ලන්ට පින් දෙනවා. ඒගොල්ලන් දේශජාත්‍යය ගලු කරගෙන එතෙන්ට ගත්තනේ. ඒ ගත්ත නිසානේ මම මෙතන ඉන්නේ. රටේ අවදානම් තත්ත්වයකත් අපි නැගේ හිටියා නම් තව වෙන මොකක් කතා කරන්න ඕනේ නැහැ. ඒක නිසා මම කියනවා අර දේශීය දේ අගයන්න විදේශීය දේ එපා කියනෝ නෙමෙයි. අවශ්‍ය නම් ගන්න බහන්න තියෙනවා. හොඳ නරක දෙපාත් තියෙනවා. අපි වගකීමක් දෙන වගකීම් සහතික මාස 6 අවුරුදු අවුරුදු 3 අවුරුදු 4 අවුරුදු 5. මට ඕනම කෙනෙක් එක්ක හැප්පෙන්න පුළුවන්. මම බය නැහැ. ලංකාවේ නෙමෙයි විදේශීය ලෙස. මේ ලංකාවේ සහෝදරත්වයක හැපිල වැඩක් නැහැ නේ. කරන දේ හරියට කරමු.
රජයේ ආයතන වල මම හිතන්නේ මේක අහගෙන ඉන්න ජනාධිපතිතුමා කර්මාන්ත ඇමතිතුමා කර්මාන්ත අමාත්‍යංශය IDB එක ඒ වගේ ආයතන වලින් මාව ගෙන්නන්න. ගෙන්නලා අහන්න ඔයාලට මොකද්ද කරන්න ඕන මොනවද ඕන. රජයේ ආයතන වල තීන්ද ටික මට ලබා දෙන්න. දැන් හිතරි දවල සීත ටීවී එකේ කියන නන්ද ඒසී ගන්න හදන්න. ඔව් අනිවාර්යයෙන්ම. ඒ හැම අංශයකම පාර්ට්ස් ඕන එකක්. විදුලි මෝටරය කම්ප්‍රෙෂර් නැතුව අනිත් ඔක්කොම හදන්න පුළුවන්. ඒ තාක්ෂණයේ පැත්ත විතරක් නෙමෙයි මාකට් උත්තර පුළුවන් ඔබතුමාට අපිට හොඳට දැනෙනවා නෑ මාකටින් එකට එක්කෙනෙක් ඉන්නවා ඉංජිනේරස්ලා හතර දෙනෙක් ඉන්නවා පුතා ඉන්නවා එකවුන්ස් වලට එක්කෙනෙක් ඉන්නවා ස්ටෝර්ස් වලට දෙන්නෙක් ඉන්නවා වැඩ කරන අය ඉන්නවා ෆැක්ටරි එකේ මේ සුපර්වයිසර්ලා දෙන්නෙක් ඉන්නවා ඉංජිනේරස්ලා හරි බොහොම ස්තුතියි ඔබතුමාත් එක්ක කතා කරන අපිට තව පැය දෙක තුනක් ඕන වෙනවා මොකද ඉස්සරහට මම පුතාව ගෙන්නන්න මේ කටයුතු කරලා ඉස්සරහට කරන්න මේ මොකද අතාරින්න එපා මේක හොඳ තැනක් ඔබතුමාලා ආපු මටත් ඒකට යනකොට තත්ත් ගොඩ දාගෙන මටත් ගොඩ වෙලා මගේ ඉදිරි පරම්පරාවටත් කටයුතු කරන්න පුළුවන් ඒ රටේ අනාගතයේ තේමානේ අනාගතේ පාසල් ළමුන්ට මම කිව්ව අවසාන හැටියට කියන්න පාසල් දෙමව්පිය සංග මෙහෙකට ගියලා මට මේ පාසල් ඉන්න ළමයි පැයකට දෙකකට මට දෙන්න මම ඒගොල්ල පුරුදු කරන්න මොකද දෑතේ කර්මාන්තයක් ඉගෙනගත්ත මනුස්සයෙක් ස්කුරු පිනින කුවේ අඬුව කුවේ පාර්ථයන් හිටියොත් අඩු ගන්න යන්නේ අත් එකත් අද කළා හරි කියක් හරි හොයන්න. එතකොට අම්බල ඇහුවේ මේ සල්ලතුන් මහත්තයා හදන්නේ අපේ ළමයි මජම් බාස් කෙනෙක් කරන්න කියලා. ආකල්ප තියෙන මේ වගේ තැනක තමයි. මිනිස්සු ගන්න විදිහ වෙනස් නේද? නෑ ඒක පාසල් මට්ටමින් පාසලේ ප්‍රධාන ජාතිතුමා අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ ඉම්ප්ලාන්ට් ට්‍රේනින් එකට සූදානම් කරන්න ඕන ළමයි. කවදාකවත් අනාගතය අඳුර වෙන්නේ නෑ. තමන්ගේ ජීවිතය අනාගතය රටේ අනාගතයට බොහෝ දේවල් කරන ඒ දේවල් සාර්ථක කරගත්ත සුවිශේෂී චරිතයක් අද දවසේ අපිත් එක්ක සහභාගී වුණේ. ඉතින් ඔබටත් එතුමාගෙන් අපිත් එක්ක මේ කතා කරපු පුංචි වෙලාව තුළ ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා දැනෙන්නේ නැති. ඔබත් ඒ නමක් ඔබේ ජීවිතය එකතු කරගන්න නම් එයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන නේද? ඔව් එහෙමනම් අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. සියලු වැඩ සාර්ථක වේවා. බොහොම ස්තුතියි. ඒකම වේවා සාර්ථක වේවා කියලා නැවතත් ආරාධනාවක් ලැබෙනකම් බලාගෙන ඉන්න. අනිවාර්යෙන් අපි ළඟදීම ඔබතුමාට ආයි ආරාධනා කරන්න. ඒ තරම් වටින බොහෝ දේවල් එතුමගෙන් ගන්න තියෙනවා. ඒතොදින් අපි කෙටි විරාමයකට ප්‍රධාන පළකම දෙයට සම්බන්ධතාවය ලබා දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.